එදාහය පලවෙනි ප්‍රශ්නය බී කොටස එ මූලදරවවිය එකම වායු මුදාහරරිමින් කාම රෘෂ්ණත්වේ දී තනුක සල් රික් කම්ලේ මෙන්ම තනුක සෝඩියම් හයිරොක්යිඩ් සමඟ පහසුවෙන් ප්‍රතික්‍රයා කරයි ඒ දත්තයෙන් අපිට තීරණය කරන්න පුුවන් එම උබෙහ ගූුණී මූල දරවිය ඇදර අපි දන්න ඔබේ ගුණී මූදරවිය මොනද සික් බෙරිලියම් ඇලුමිනියම්ය අපි දන්න ඔබහ ගුණනි මූදරව එමහි ලවන ඉලෙක්්‍රෝන ඕන සංයෝග නොේ ඉලෙක්්‍රෝන ඕුණන සංයෝග ගැන මධ්‍යිය පරමාණයේ සංජතා ඉලෙක්්‍රෝන අටකට වඩා අඩුවෙන් තියෙන සංයෝගට අපිගෙනවා ඉලෙක්්‍රෝන ූන සංයෝග බැරිලියම් වල අපිට මතක්වන්න ඕනේ බැරිලියම් කලෝරයි බැරිියම් කලෝරයිට් ගත්තොත් බැරිලියම් පරමාණු වටේ සංජත ඉල්ලෙක්ට්‍රෝන තියන්නේෙ හතරයි දො ැරිලියම් කලෝරයිට ලෙක්්‍රො උනුංයෝගයක් එනිස මේ සලකා බලන්න සංයෝග බැරිලියම් විය ොහැ ිනියම් ලෝරයි ඇිමිනියම් කලෝරයි් වෙල ඇල්ුමිනියම් පරමාණුට සජි ඉල්ෙක්්‍රන තියෙන හයයි සජ ඉෙක්ට්‍රොනට වඩ අඩුව තො ලිනිියම් කලෝ රයිට ෙක්ටරන ඕනු සයෝයක් තර මේ සලකාබන්න එ මුල දරවිය ඇලුමිනියම් විය නොහැකි ඒ මේ සලකාබන්න එ සික් වී යුතුයි එම් සිංකයෙන් අඳුරගත්තර ලකුණු වටයි. ඊළඟ අපිට කියනවා තනුක සල්ියරිකම් ලේ සහ සෝඩියමහ රොක්යි සමඟ එමහි පතික්‍රය සඳහා තුළිත රසානික සමීකන ලියන්න සි සල්ෆරිකම්ලක් ප්‍රතික්‍රයා කරනකොට සි සල්ෆේට් සහ හරිජන්වායෝ හැදෙන තනුක සල්රරික් කම්ලක තමයි විදිර ප්‍රති්‍රා කරන සදර සල් ුරි කම්ල තිබන්න සි සල්ේ සල් ක්ට ජල හෙදේ තොට තනු සල් ිරිකම්ලේක ප්‍රතික්‍රයා මේ දිර තුළිකර ලිය තිබ ලක්ුහ සෝියම් හයිරෝක්සයිට් එක් ප්‍රතික්‍රියා කරපු හම සෝඩියම් සිංකේට් සහ හයිරිජන්වායෝ හැදෙනු ඒ ප්‍රතික්‍රාම විදිර තුළිත කර ලියල් තිබට ලකුණු හැයක් ලැබෙනවා එම්වල එක් කාර්මික යෙදීමක් දෙන්න සිංවලින් ගන්න එක ප්‍රයෝජනයක් තමයි යකඩ ගැල්ලනයිස් කිරීම අය සිං පාවිච්චි කරනවා ලෙක්ලාංච් කෝෂවල වියලි කෝෂවල නෝඩේ සඳහා ඉත්තල ලෝහයේ හදන්ඩ සිංක් පාවිච්චිට ගන්නවා එත මෙන්න මේ වගේ සිංවල ප්‍රයෝජනයයක් ලියල් දිබ්බට ලකුණු පහක් ලැබෙන